වත් සූත්‍රයක් මේකට කියනවා අන්‍යතීර්තිය සූත්තා එකනේ අන්‍යතීර්ථක සූත්‍ර සත්‍රය ගෙනක එතකොට මේ සූත්‍රය හරිම ලස්සනයි වැදගත් මොකදමසූත්‍රයේදී බුදුහාමුදුරුව මේ බුද්ධශාවකීන්ගෙන් යම් ප්‍රශ්නයක් අහනවා ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්න වලට බුදුහාමුදුරුවම පිළිතුරු දෙනවා ඒ පිළිතුරු දෙන්නේ මෙන්න මේ ආකාරයට ප්‍රශ්න හලා කියන්නේ බුදුහාරු වහනවා දැන් අපි බුද්ධ ස්්‍රාවකයෝ. ඔබලාගෙන් අන්්‍ය පරි්භාජකයෝ අන්‍ය තීර්ථිකයෝ අහනව නම් මෙන්න මෙහෙම කොහොමද ඔබල පිළිතුරු දෙන්නේ අන්න එකයි නැග එක නිසා? අපේ ්‍රාවකව හැමත බුදුහා දුදුවන්ගේ සධර්මය ශ්‍රවණය කරල අනුගමනය ප්‍රතිපදාව අනුගමය කර සතවත් දරිසාාවකයක. අිලු කොහමද බුදුහරුමේ සූත්‍රය පටන් ගන්න කියලා ුදුහර හන එන්න මෙහෙම. සචයේ භික්කවේ අන්‍යතීත්‍යයා පරිබ්ාජක ඒවාම් පුච්චයු. තයෝ මේ ආවිසූ දම්මා කත මේ තයෝ මෙ හන ප්‍රශනය. ේ භික්වේ අන්‍යතීතතිය පරිබ්බාජක ඒවන් පිච්ච්ච එකන අන්‍යතීර්තික පරිබ්්‍රාජකයෝ අහනවන මොනදහන්නේ තයෝ මේ ආවුසෝ ධම්මා කතම තයෝ මේ තයෝ දම්ම මොනද මේ තයෝ දහම්ම මේ ධර්මතා තුන මොන අද කියලා අන්න බුදු හාදුරුවම පිළිතුරු දෙනවා රාගු දසු මෝහෝ ඉමකෝ ආවුසෝ තයෝ දම්මා ඉරසැන් බුදුහදුරහනවා. ඉමේසන් ආගුසෝ තින්නම් ධම්මානං කෝ විසේසු කෝ අධි්පයාසූ කින් නානාකරනන්ති එහනම් අන්‍ය පරිබ්ාජක වහනවනම් මේ රාගයේ දවේශයේ මෝහේ මොකද්ද තියන වෙනස කින් විසේසු. අධිප්පයාසෝ අධිප්ප ආයාසෝ. මොකදද තව එකකට වඩා වැඩියෙන් අපි යොදන්ඩෝන ආයාසය. කින් නානාකරමන්ති මොකද මේ අතර තියන වෙනස. ඒවන් පුට්ටා තුම් හේ භික්කවේ තේ තෙසන් හේතුතුන. අන්‍යතීත්‍යයානම් පරිබ්භාජකනම් කින්ති. ව්‍යාකරෙයාති ආනවා ඔබලා කොහොමද මේ ධර්මතා තුන මේ අන්‍යපරිබ්‍රාජකයින්ට විද්‍යා කරල දෙන්න කියල දෙන්නේ ව්‍යාකරයාති එකයන්නේ මේ කෙලෙස් මුල්තුන උදුරල දෙන දාන ආකාරයට උදුරලදාන්න පුළුවන් ආකාරයට, කොහොමද මේ අන්‍යපරිබ්්‍රාජකන්ට කියලදී. අන්න එතකොට? න්න මේ අයි කියනවා බුදුහාමුදුරුවන්ටම භගවා මූලකානෝ බන්තේ දම්මා භගවන්ත එත්තිකා භගවාන් පටිසරණ සාධවත භන්ති භගවන්තැන්නේ ඒ පටිභාතු යේ දස භාය සත්ව ගවතා සුත්වා බික්කූ දැරස්ත බුදුහාමුදුරුවන්ටම අපි භගවා සරණග ඔබවහන්සේ සරණ ගිහිල්ල දයන නිසා එක නිසා භගවා මූලකා ඔබවහන්සේම මේ අපිට විග්‍රහ කරලා දන්න කියලා කියන අොර බුදුහර දශනා කරනවා. තේ නැහි බික්කවේ එහෙමනම් සුනාත් සාදුකම් මනසිකරෝත භාසිස්සාමිත් අන්න දැම් බුදුහගරු හමක් ඔන්න මම දේශනා කරනවා, තන් සුනාත, සාදුකම් මනසිකරෝත, භාසිස්සාමීති කියලා මෙන්න මේ විසේසු අධිප්පයාසු ගන්නානා කරනන්ට. විග්‍රහ කරන්ඩයි යන් නිමනාවලද තයෝධ හම්මා රාගය. ේ මෝ ඊට පසේ ඒවන් භන්තේතිකෝත්තයේේ බික්කූ භගවතා පච්චසෝසුම් භගවා ඒ අද පෝචච අන්හන හයය දැ ඒවම් භන්තය කියලා මෙන්න දැන් බුදුහරන්න පිළිතුරු දුන්න. ඔන්න දැන්තම බුදුහර පටන්ගත්. සතිය භික්කවේ අන්‍යතීතතියා පරිබ්ාජක ඒවන් පුච්චයුන් තයෝ මේ ආවුසෝ ධම්මා කතමේ තයු රාගු දෝසු මොෝහු මකෝ ආවුසෝ පය ඊට පස්සේ අනදැන් අපහුවහන. ඉමේ සං ආවුසෝ තින් අන් දම්මානන් කෝ විශේසෝ කෝ අධිපයාසෝ කින්න්නනානා කරනන්ති ඒවාන් පුට්ටා තුන්ේ භික්කවේ තේසන් අජතීතියනම් පරි්ාජකරනම් ඒවන් ව්‍යාගිය කරවුති ව්‍යාකරයි යාාත ව්‍යා කර යාාත මන විද්‍රහ කරන්න කියකිෙන ොම ද කර කි රාගෝකෝ ආවුසෝ අප ජධන්දවිරාගි දෝසෝ මහාසාාව ජෝකිප්පවිරාගි මෝහෝ මහාසාාව ජෝධන්ද විරාගී අන්න මොකද්ද වේ නානාකරනේ මොකද විශේසය මොකදද මේ අධිපයසු කියලගෙනට ඔන්න බුදු හාරෝ දෙෙනවා පිළිතුරු මෙන්න මෙහෙම කිය අන්න ඕන. කියන අර්ථය මොකදකන්නේ ඉන්නයට කියලා දෙනවා. අන තීර්තකය නුඹලාගෙන් අහනුවනම් මේ රාගේ දේශයේ මෝහයේ තියෙන වෙනස මොකක්ද. අපි ළඟ ්‍රාගේ දේශයේ මෝහය තින් අපේ යාගමෙත් තියනවා. අපේ ධර්මය කියන්නේ ත්‍රාගේ දේය මොහේ තම. නුබලා ධර්මයත් නුඹලා විග්‍රහ කරන්නේ ත්‍රාගේ දේශේ මෝහය තමයිති මොකක්ද මේකක් වෙනස. අන්න බුදුහර දෙනවා පිළිතුර හ? රාගෝකු අවුසෝ අපපසාවජ්ජූ දන්දවිරාගී දෝසෝ මහාසාවජ්ජූ කිප්ප විරාගි මෝහෝ මහාසාවජ්ජූ දන්දිවිරාගීති. අපි දැබෙලුම් ගන්න නොක්කොටම කලින්. මොකද්දමී රාගී දීශේ මෝහය කියන්න කියලා. අපි තීරුම් ගණ්ඩුව අපි හරතිනව රාගී කියන ප්‍රියසභාවයයි දීශය කියන ප්‍රියසභාවයයි. කියන්නේ ප්‍රියාප්‍රිය අතර කරන වැරදි සංසනය බෑපිහන ොහය ගැන මුලාවීම කියලා. ඕකට ඕන කෙනක් ඔය පිතුරු දෙන රාගේය කියන්නේ ප්‍රියශ භාවය දශගෙන ප්‍රේ භාව මොහය කියන්නේ මැනීම මුලාවීම එක ප්‍රියාප්‍රිය අතර සංසන්ධනය කියලා. ඉතින් මෝහයකන මුලාවීම කියලා කියනවා. ඉති මංහනව මුලාවෙන්න අපි කොතනද කොතනදි මුලාවෙන තැන. කොතනද අපි මුලාවෙන තැන. මේක තේරුම් ගැඩුවන අපි අපි ඉස්පර්සාාහිතන හයත් තින ඇසකර නාසය දිවකය මන කියලා. මේ ස්පර්සාහිතන හයට කිත් සෙන්සර් හයක්න මේ ඉස්පර්සාආහිතන හයට වන්න මේ පටිව්‍යාපෝතේජෝවාය මහාභූත හතනින් හැදිල තියෙන අපි ව රූප කියලා රූප ඉස්පර්ස වෙනවා. අන්න එතු කොටයි අපි තුළ අරමුණක් උපදන්නේ ඇසකනාසේ දිවකයමනකින් ස්පර්සාායතනහයකට රූපයක් ස්පර්ස වෙන කොටයි අරමුණක් බිහිවෙන් න අරමුවක් බිහිවන්න තින පේන න පසුවම තමයි ස්පර්සාායතන යකට රූපයක් ස්පර්ස වෙනවා අපි තැම් පොඩි උදාහරණයක් ගම් ඔොන් අපිහිතමු දැන් ය මෙගොඩ හගුඩේ ඉන්නවා දැන් විල්ලියයාය තියෙනවා එගොඩ හගොඩ අපිට පේනවා යමිසි දුරකින් ඔන්න දැන් අපි මෙගොඩ හගොඩේ ඉන්න අපි දකිනවා එගොඩ හගුඩේ යමක් සෙල්ලවෙනවා වගේ අන්න දැකවර අපම් පිරිසක්කින තුන් හතර දෙනෙ කු රරියායවා මොකල්තර ගුඩහ ගුඩි වැනෙනවා පෙනෙන් අන්න දැන් අපිටත් පෙනෙනවා යමක් දැම් වැනෙන දේ පිළිබඳ පිමකොද කරන්න්ඩෝනේ අදහසක් ගණ්ඩෝන දැ ඇහැට නිස්පර්සවෙන් ඇහැට ඉස්පර්සවෙන්. මන් දැන්හනෝ ඉතිං අපිට ඒ ඉස්පර්ස වෙන දේ පිළිබඳ හරිමන්තම අදහසක් නහැ නොත් අපි අදහසක් ගණ්ඩෝන අපිට අදහසක් ගණ්ඩ පුළුවන් අදහසක් ග්ඩලඟි මොකද කර්ඩුව එමත් ඇත මං අන අපිට අදහසක් ගත හැකේ මොනාට සාපේක්ෂවද මේ හැට ඉස්පර්ස වෙන ඒ තවම අදහසක් ගණ්ඩ බැරිවෙච්ච දේ පිළිබඳව අපිට දැන් අදහසක් ගණ්ඩ අවශ්‍යයි මං අනවතින් අපට අදහසක් ගණ්ඩ පුළුවන් මොනාට සාපේක්ෂවද මේ එකටදැ පිතුරගන්න පුළුව ඔන්න දන් අප එකක වුණන පරිසක්න්න කියලා එක්කන එක හනවා ප්‍ර්නය. අර මුණ දරය ගුඩහ ගුඩි වැෙනෙන වගේ පෙනෙන්. අන්න එක්කෙනෙක් කියනවා මට නම් පෙනෙන්නේ මිනිහෙක් යනෝ වගේ අන්න පිළිතුර. මටනම් පෙනෙන්නේ මිනිහෙක් යනවා වර්ග ආ! එයා මීට කලින් ඇසින් දැකල තියන දේකට සාපේක්ෂවයි කිව්වෙ මිනිහෙක්ගේ තබ කෙනෙක් කියනවා නෑ ැ මටම පේන්න නිකන් ගෑනියෙක් යනෝ තවටිගක් වෙදාන්නට පොඩි එක කියන නෑ ඔය අර මිනිහෙක් පඹයෙක් කරීතියයි යනවා කියා. පිළිතුරතුනෙන් අපට තේරෙනවා අපි අදහසක් ගන්නේ යම්කිසි දේකට සාපේක්ෂවයි. මෙ ඇැහෙන්නම් මේ ඇසින් මීටකලින් එකතු කරගෙන තියෙන විඳලා තියෙන්න අදකීම් පොදියකට තොරතුරු සම්භාරයකට සාපේෂවත්. එසා අපි තේරුම් ගඩුවන එහ මේ ඇසින් එකතු කරගත්තුූ අදකීම්පොදයක්ක් තිනවා තොරතුරු සම්භාරයක් තියවා. ඇ රක් සි කනි නාසේෙන් දෙවෙන්කයි මනයන්ෙ නිස් පර්සා යතන හයම මීකලින් අපි විඳල එකතු කරගත්තු අදකින් පොදියක් තිනවා තොරතුරු සම්බාරයක් න ෙව යම්කිසි ඩාටබේෂ එකක් තියනවා. මේකදම අබුදු හමරෝ කියන්නේ ආසව පොදිය කියලා.. තීරණයක් ගණ්ඩෝනි ර ඉස්පර්ස වෙනකොටි කොදරලා තිය හෙෙන. ඒ ස්පර්සවෙෙන්ඩ වෙන රූපය ඉස්පර්ස විමින් තියෙන රූපය ස්පර්සවෙන්ට පටන්ගත්තු රූපය වහාම අපේ ආසව පොදිය සමත මොකොද කරලාතියන අපි. සන්ස් ආන්න ඔතනයි මුලා වෙන තැන. ලාව මුලා මුලාකිුවට කොතනද මුලාවෙෙන් නොන්න ඔතනයි මුලා වෙන තැන එවන අපි මේ ආසව පොදයට සාපේක්ෂව ඉස්පර්ස වෙන දේ මනින්ඩ පටන්ගන්නවා සංසන්ධනය කරන්න පටන්ගන්න. තමාගේ ඩාටභේෂකට සාපේක්ෂව තමයි දැම් මේකට සාපේක්ෂව ත මේ මනින්. අපි දැන්නවා ද මැනලා අපිට යන්ඩ පුළුවන් අන්ත දෙකත් තියෙනවා. එකක් ප්‍රියාන්තය රාගය. අනිත් එක අප්‍රියන්තය අපි අරුදාහරණයක් අල් ුද්දීල තියෙනන අපි අම්තිිසායකට ගිහාම අපිට හොඳද රසවත් ජාතියක ප්‍රනීත ජාතියක කේක් කැල්ලක් එහෙම දුන්නොත්. එන අප දැන්තේරෙනවා එක කෑල්ල රසබවි ඉන්නට පටන් ගන්න කොටම රසේ අපේ දීවට දැනෙන්ට පටන් ගන්න කොට. අපි ෙන මෙන්න මේ කියාපු මුලාවීම හෙවත් සංසන්ධයනයට අහු වෙන එක රසවත් ප්‍රනීතයිනම් අන්න අපේ සිති කැමැත්තක් ප්‍රියේසුභාවයක් උපතින. බැරිවෙලාවත් අපිට අහුනේ පුස්කාපු ජරාකය කැල්ලක් වගේෙන අන්න ඒවෙලම අපිට දේශය උපතිෙනවා. එස අපි විග්‍රහ කරලා තියෙනවා රාගයට තනියම උපුදින්ට බැහැ මොහෙ මුල්ින්ඩෝ දේසේට තනීමම පදින්ට බෑ මෝහෙ මුල්ලින්ට ඇත්තෙම කියනවනං අපි දැන් තේරුම් ගන්නඩ නොහෙමනම් රාගයක් උපදිනවා කියන තැන එකනි රාගේ මෙන්නම මෙහම මංකිවත් තේරණය විදිට ඇක් රාග ඇටව් කියන්නේ මෝහය මෝහ හැබැයි එතනම දවේශය තියෙනවා හැබැයි දවේශය පැසි ඕකයි තේරුම් ගැඩු අපි හම තීරණයක්ම ගන්නේ ත්‍රස මොනාට සාපේක්ෂවද එම් මේකට රසයියයි කියනකොටම තවත් යම් කිසිදයකට මේකට ප්‍රියයි කියනකොට තවත් යම්කිසිදේකට සාපේක්ෂවයතනම අප්‍රියස්වභාවය පැසිවූ විදිහයට තියෙනවා. ඒ වගේ මයි දේශයක් උපදින කොට දවේෂ මහ අනිවාරයඇක්ටව හැබයි රාගය පැසෝ එකයි තීරුම්ග ඒයි බුදුහරෝ කියන්නේ මේ තුනටම තියෙන්නේ එකම මුලක් තුනම එකට උපදිනවා එකක් අභිවර්ධනය වෙනවා. මෙන්න මේකයි තීරුම් කලු. නම බුදු හාරෝ දේශ කරන දැ මෙන්න මෙෙහිම. එක අපි තරුම් ග්ඩ ඕන මංග නමෙන්න්න මෙහෙමෙන අපේ ඇසකන නාසේ දිවකය මනකෙන් ස්පරසාායතන හයෙන් එකකට ඉස්පරස වෙන රූපයක් පිළිබඳව අදහසක් ගන්්ඩ අපි නිදහස්ද ඇසකන නාසේ දිවකයමනකින් ස්පර්සායතන හයෙන් එකකට ඉස්පරස වෙන රූපයක් පිළිබඳ අදහසක් ගණඩ අපි නිදහස්ද නිදහස් කවුදන නිදහසත් දෙන්නඇත්තේ ආසව පදී ඒවක අපි රුම් ගණඩුවන ම ගේ සින්කනි දදිවෙන් න කො කර අදක පොද ෙත් තොතුරු සම්බර ව අආසෝපද මගේ සෝපදති ස මානය තව කනෙක්ගේ සපදට තවෙ තව කෙනෙක්ගේ නෑ. එහනම් මෝහය කියන එක පුද්ගලයා පුද්ගලයාගෙන් මනින ක්‍රමවේදය වෙනස්. කට බුදු හාමුදුරුව කියනවා එන අපි තේරුම් ගණ්ඩුවන. අපිට ඉස්සෙල්ලාම වරදින්න කොතනද. මේ පැවැත්න තුළ හිරවෙලා ඉන්න අපිට ඉස්සෙල්ලාම වැරදි ලතින්න කොතනද. පලවිනි වැරැද්ද. අරමි කතෝලිකාගමි තියෙනවා පලවිනි වැරද්ද කරපු තැනවෙද රාධම්සාය අර ඒ එක අර ඇල් වැද පළතුරු කණ්ඩපාගේ ඒදා පලිනිි වැරද ඒ ඒආගම මේ විග්‍රහ කරන හැටි. නම අපි තේරුම් ගණ්ඩවන පැවැත්ම තුළ අපිට ඉස්සෙල්ලාම වරදින්නේ කොතනද කියලා අපේ පලවිනි වැරැද්ද එකදා මොහේ? එක තමයි අපි නිර්මාණය කරගන්නා මහාබොරුව බුදර එක දේශනා කරන්නේ මහාසාවජ්ජු මහාබුරු මොහෝ මහාසාවච්චු ඒගේ බදර දේසනා කරන හැබැ ගය අප්සාවජ්ජු ආ කියන්නේ අත්හරින්ඩෝන පයකයන් ප්‍රභාව වෙනවා සාවච්චු බුරුව. ඒක මතුදරතිශන කරන දවේශය මහාසාවච්චු බොරුතුනක් අපි නිර්මාණය කරගන්න බොරුතුනක් ලැඟ අපි තේරුම් ගණ්ඩුවන ඇයි බුදුහාමදුරු රාගයේ අප්පසාවජ්ජු දවේසයයි මෝහයයි මහාසාවජ්ජෝ කියලහෙම වෙන් කරන්න කියා බොරුතු අත්ති මනට දැම් තුවන් තුනෙත් ොයන්න්න න කවුද මොනාද බොරු අතර තින වෙනසකල. දැන් අපි තීරුම් ගම. ඔන්න දැන් අට කෙක් කෑල්ල කෑවට පස්සේ අපිේ විදින සුකවේදනාව අපි සම්පූර්ණයම කෙක් කෑල්ලම කෑවද නැද්ද සය සම්පූර්ණයම වින්දද නැද්ද. ? ඒක? වින්ද සම්පූර්ණයෙන්ම වන්ද සේසයක්වත් ඉතුරුවෙන්ට නැතුව කේක් කඇල්ල කෑව වගේහෙම ඒ සුකන් සෝමනස්සන් කියන ආස්වාදය සම්පූර්ණයෙන්ම වින්ද දැමුණ අපිට අවශ්‍යඒෙක් බන්දසි ආපපු වර්ගණෙනවන ආය කන් එක තීරු ගැ අන්න නම් අපි තේරුම් ගණ්ඩෝන මේ කියන බොරුව මේ රාගය කියෙන බොරුව රාගයක් ඉපදීම තුළ අපි ආශවාදය සම්පූර්ණයම වන්ද එකැනෙ ඒෙක් ඇල සම්පූර්ණයෙන්ම කෑවා දැන් අපිට තවා වශ්‍යයි ග්‍රමතන්නාව හැබැයි දැන් අපි හිතමු අපිට හම්බුණේ පුස්කාපකයක් කැල්ල දෙමක දුපදින්නේ දවේශය ඒක් ඇල්ලි ගත්තු ගමන් දමළ ගානවා නැකෙක් කියල කෑවද ෑ හැබ ශ ඒ පදිච්ච දුක්හන් දුවම නස්සම් අරාස්වාදය සම්පූර්ණයෙන්ම වින්දා ඒ දැ තව තව අවශ්‍යයි හැබයි බුදුහරෝ කියනවා දවේශය සහ මෝහොය එදක මහාසාවජ්ජු ඇ දැ මේ දවේශය අපේ සිතේ වෛරයක් කරගෙන තරහවක් කරගෙන ඊරිසියාවක් කරගෙන මොත කරන්න දැන් අපිත්. අ කේක් හැලෙ ද තව කණ්ඩ දෙයක් නෑ ඒ සුකන්සෝමනස්සන් එතන විඳල සම්පූර්ණය මවසන්. හැබැයි දේශය ඉස්සරහට අරයන්න පුළුව මෝහොය? අඒකත් ඉස්රහට රයන්න එක තේරු අන්න න බුදුහර විග්‍රහ කරනවා. මෝහෝ මහාසාවජ්ජු, දෝසු මහාසාවජ්ජු, රාගූ අප්සාවජ්ජු. හැ බුදුවරම ඔක්කො විග්‍රහ කරන්නේ මේ රාගිය දේශය මෝහය උපදිනවා කියන සංකල්පේට වඩා ඒ රාග දේශය මෝහය කපනවා කියන සංකල්පේයට සාපේක්ෂවයි ඒ රාගේේදවේශය මෝහය උදුරාදමනවා කියන සංකල්පේට අර මංකිවනද රාග නිසාමකොද වෙන්නේ. තන්හාවක් ඇතිෙන. තන්හාය අසේෂ විරාග නිරෝධ අන්නේ සංකල්පේට, අන්නේ ක්‍රියාකාරයට සමුදයේ නිරෝධ කරනවා කියන ක්‍රියාවලීට සාපේක්ෂවයි මේ විග්‍රහ කරලාතිී. එස අපසාවජ්ජෝ කියන එක තවත් තේරුමක් තමයි එක යට තියෙන ගැඹුරු තේරුමක් තමයි තන්හාය අසේෂ විරාග නිරෝදූ කියන එක අනන බුදුහර විග්‍රහ කළා මෝහෝ මහාසාවජ්ජෝ දෝසෝ මහාසාවජ්ජ රාගූ අපසාච්චෝ අනද අපිට අදහසත්තියෙන්ට වන යනම් රාග්‍ය දවේසේ මෝහෙ කියන ොක්දකය. ගේ හර විග්‍රහ කරනවා අපි තවටි ග බලමු මේ රාගේ දවේසයේ මෝහය උපදුනාාම අපිතුළ මොකද වෙන්නේ. එහමත් ග බලමු. මෝහය මහාබොරුව මහාසාවජ්ජු අපි තුළ උපදිනවා කියනකට මොකද වෙන්න කියලා. මනෝමය ක්‍රියාකාරකම මනෝ මේ වසේ මොකදද මෙතින සිද්ධ වෙන්නේ කියලා. අපි තේරුම් ගන්්ඩඕනදෑ. මෝහයක් උපදිනවා කියන තැන මනෝමය ක්‍රියාකාරකම තමයි මෝහෙ ඉපදීම අපි අර්ගාථ අයවිුග්‍රහ කරලා තිෙනවනේ මනෝ පු්බංගමා දහම්මා මනෝසෙට්ටා මනෝමය මනසා චේ පදුට්ටේ අපිට එතන බොම පැහැදිලි මනෝමය ක්‍රියාකාරකම, චිත්්‍රජ ක්‍රියාකාරකම. හකි නිසා අ ඔක්කොටම කලින් මන පදුට්ට වෙනවා එතකොටම චිත්තය පදුට්ට වෙනවා. එකකිවේ මනස චේ පදුට්ටේන කියලා. මනෝමය ක්‍රියාකාරකම චිත්තජ ක්‍රියාකාරකම. අන්නහෙනන් මෝහය කියන මහා බොරුව උපදිනවා කියන තැන. ස්ඥා විපල්ලාසයක් සිද්ධ වෙලා දැන් අපි තේරුම් ගන්න ඕන. අපි අර ඉස්පරස වෙන දේ මොනාට සාපේක්ෂවද මැන්නේ තමාගේ? ආසවපදයට සාපේක්ෂව ඒව ගැපත රු ගන්නුවන. මමේ ඇසින් කරින් ආසෙන් දිවෙන්කය මන එකතු කර ගෙන තියෙන ආසව පොදිය තියෙන කුණාංගමනවද? ම මොන වගේ දේවල් එකතු කරගත්තේ. ඇ? මට සුකයක් ගෙන දෙන දේවා. මට සුකයක් ගෙන්ල දෙන්නේ කොයි විලාවට ද යමක්? නිච්ච කරන්න අ හන අපි තේරුම් ගන්න වනාා මගේ ආසව පොදේ ම මේ එකතුරගැෙන තින තුොරසුරු සම්භාරය තින ගුණාන්ගේ මොකක්ද කියලා එක කැරක්ට රිිස්ටික් ොවාද කියලා ගති ලක්ෂණ මොවාවද කියලා මොන දසපදන ගති ලක්ෂණ නිච්චසුකහත්ත කර ගත්තු දේවල් තමයි එකුතු කර ගැන තිය ඒ තේරුම් ගන්න ම් මොහයක් උපදිනවා කියන තැනම අපි නිච්ච සුකආත්්‍ය කියලා ගන්නවා අන්න සඥ්ඥාවිපල්ලාසයක් සිද්ධ වෙනවා නිච්ච සංඥා සුක සංඥාත්ත සංඥා තවදුරටත් ඒක මග්‍රහ කරන්න පුළන් ගන සං්ඥා දුව සංඥා අර දස සංඥා කියෙන විග්‍රහ කරලා තින්න ගිරිම අන්දසූතරය ඔන්න ඕකතම ඒවගේ මෝහයක් උපදිනවා කියන්නම අපි මිත්‍යදිට්ටියට හු වෙන දිට්ටිවිපල්ලාසයක් සිදත වෙනවා. ඒක නිසාමයි දහවිනියක්කුස ලේට අපි මිත්‍යදිට්ටිය කියලත් කියන න බුදුහර බොම පැහැදිලිව අපිට සේවිත බාසේවිතක් බදධම්ම පරි අය සූත්‍රේද දවිනියක්කුසලය පදු්ට මන සංකප්ප කියලා විග්‍රහ කරලා මිච්චා දිට්ටිවිපල්ලාසයක් සිද්ධ වෙන බව විග්‍රහ කරලා පෙන්නවා. ඒවගේ මන්න්‍ය එතනම උපදිනවා. මඥ්්‍යමානය ම්ඥතාවය එහෙමත් නැත්තන් සභ්‍යාපජ්්‍ය කෙල බුදුහරු වික්‍රහ කරලා තියෙන. අන්න එම අපි තේරුම් ගණ්ඩ ඕන මන පදුට්ට වෙනවාහෙවත් මෝහය බිහිවෙනවා කියන තැන මොකදද මනුවමේ වශයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය කිය. අන්න එහෙම නං මහාසාාවච්ච ඒවගේම දැමකොද වෙන්නේ ප්‍රියන්තයට යනවන රාග. අන්න නම් දහවිනි අකුසලේ සිද්ධ වෙනවා පදුට්ට මන සංකප් අභිජ්ජාලු හෝතී අටවිනිස් අකුසලයමසපි අන්නවා තේරුම් ගණ්ඩුවෝන අටවිනි අකුසලය තනියම සිද්ධ වෙන්ඩ බෑ දහයයි අටයි සිද්ධ වඩෝඕන. දේශයක්විිපිදුුවට අප්‍රියන්තේයට ගිය . වෙ අපසලේ ව්‍යාපාදය න අප තරුම් ගණඩ න නමවෙෙනනියක්කුසලේ තනීම සිද්ධෙන්ට බෑ දහයයි නමයයි සිද්ධවෙන්ටුව එක තේරුම් ගණ්ු අන න බුදුහර විග්‍රහ කරන කොට මනසාචේපදුට්ටේන මෙන්න මනෝමය ක්‍රියාකාරකම මෙන්න චිත්තජ ක්‍රියාකාරකම එන අපි අදහසතියෙන්ට න කලින්ට වඩා මොකද රාගේය කියන මොකද දේශය කියන මොකද මහය කියන්නේ මනාදම මහා බුරුතුුණ මොහයක් උප වානටින මොද සිද්ධ වෙන ක්‍රියාවමලිය රාගයක් දවේශයක් උපදෙනවා කියනවට මකද සිදව වෙන ක්‍රියාවලිය කියලා නිස බොරු මට්ටන් දෙක තියෙනවා. අ මහා බොරුව තමයි මෝහයි අන්න පලවිනි මට්ට මේ වැරැද්ද. හිට පස්සේ රාගය දේශය දෙවිනි මට මේ වැරැද. අඒ එකට බුදුහරුුව අපිට සමත විපස්සන ඒ බොරුතුන උදුරන්ඩ ක්‍රමයක් විග්‍රහ කරලා තියෙන්. දේක නිසා බුදුර දේශනා කරන හෙමනම් රාගෝ කොවාවුසූ අපසාවජ්ජු දන්ද විරාගි දෝසෝ මහාසාවජ්ජු කිප්පවිරාගි මහාසාවජ්ජු දන්ද විරාග මෙත අප තේරුම් ග්ඩෝන රාගිය ද්ේශය මෝහය තුනේම තියෙනවා විරාගී රාගයයි මෝහයයි දද විරාගී දවේශය කිප්ප විරාගි දන්ද කියන්නේ දවාහෙරීමක් ප කියන්නේ කැපීමක් එකයි තීරුම් ගඩ එහැබැයි තුනේම තින විරාගී කියල හැබැයි දන්ද වනත් කිප්ප වුණත් විරාගී වඩෝන මොකද විරාගී කියන අපි තේරුම් ගන්්ඩෝන අපි අර දන්නවාන රාගේයට සමත විපස්සන වඩනවා ර උතුල දාහට එක රාගේයට අසුභානුසතියයි මරණානුසතියයි. දෙක හරිට වඩදමකොද වන්්ඩෝන බුද්ධානුස්සතිය වැඩෙන්ඩෝන. දියසේටනම් මෙත්තානුස්සතියයි මරනාානුසතියයි. දෙක නිවරදිය වඩනවනං බුද්ධානුසතිය. මෝහයට නම් මරනාානුසතිය නිවැරදි වැඩවානම් බුද්ධානුසතිය. තකට මේ බුද්ධානුස්සතිය තමයි විග්‍රහ කරන්නේ නිබ්බිධානු පස්සී විහරති නන්ඳම් පජාතී විරාගානු පස්සී විහරති රාගම් පජහති. බොහෝ දෙනෙක් අපි දන්නවා හලා තියෙනවා අපි ටහිල තියෙනවා ප්‍රශ්නාහනවා කොහොම දෙමී ට්‍රාගීම් පටන්ගත්තත් බුද්ධහනුසතිය වැඩෙනකොට විරාගණු පස්සී විහරති රාගම් පජාති තියෙනවා. දවේශයෙන් පටන්ගත්තත් ඒත් බද්ධානසුතියට තිෙන්නේ විරාගානු පස්සී විහෙරති රාගම් පජාති මෝහට තියෙන්නේ විරාගානු පස්සී විහරති රාගම් පජාති කොහොම දෙහෙම වෙන්නේ කියලා. අන්න එකයි තේරුම් ගැන්්ඩුව. ඉක් සදා බුදුහරු සමාරත් සූත්‍රල විග්‍රහ කරන්න මෙන්න මෙහෙමත්. දුකට හේතුව චන්දු එමත් දුකට හේතුව රාගූ. මත්න දුකට හිතුව චන්දරාගෝ එක තීරු එක නිසා අන්නේ කයිමතරනද විග්‍රහ කරන්්ඩෝනේ අපි මෙත්තා අසුභානුස්සති මරණහානුස්සති කොහොම වඩාගෙනාවත් බුද්ධානුස්සතිය වැඩෙන කොට අං අරකාපු ආකාරයට එකන තවත් සරලව කිවෝත් දේශයට නම් අපි මෙත්තානුස්සති වඩල මරනාානුස්සති වඩෙනවා නම් විරාගී වෙනවා අපි මෙත්තානුසති වල මරණස්සති වැඩවාන අන්න එතැන කිප්ප විරාගී වෙනවා මේකයි ක්‍රමය එකයි තීරුම් ගැන්ඩෝල. ඒවගේ රාගයට නම් අසුභානුස්සති වඩලා මරනාානුසති වඩන කොට. දන්ද විරාගී වෙන බුදුහර මං එකැක වේ බදුහාදුර විග්‍රහ කර තියන්නේ. ඒවා එ කැපෙන කපයේ හැකි ක්‍රමවේදයට අනුවයි. ඒ රාගන් දේශෙන් මෝහේ මිදී නිදහස් වන ක්‍රමවයේ දට අනුවයි. සැපි තේරුම් ගැ්ඩෝන අන්න වන බුදුහාමුදුරුමසූත්‍රේදී ප්‍රාගයදේශේ මෝහොය. තයෝ දම්මා තේසං හේතුන විග්‍රහ කල අන්න දැන් බු හාමුදුර. ප්‍රශ්න හයක් අහනවද මෙරාගේෙදසමූහ ආශරයෙන් තා ප්‍රශ්න හයක් අහනෝ පලි ප්‍රශ්නය කෝ පනාවුසෝ හේතු කෝ පච්චයෝ යන අනුපන්නෝවා රාගෝ උපපජ්ජති උපන්නෝවා රාගෝ බිහිෝබාය වෙපුල්ලාය සංවත්්‍යතිීති මොනවද ේතු මොනවද ප්‍රාතිය ටද අනුපන්න ෝවා රාගෝ උපජ්ජති නුපන් රාගය උපදින්ඩ මොනවද හේතු ඒවගේම උපන්රාගය උපන්න ෝවා රාගෝ බිහිෝ බායිවෙපුල්ලාය මේ ඉපදිච්චරගගේ දැ ර රග ඉපතිිමොද වෙන්නේ මනසාච්චේ පාදටේ අන්න එතැනැි වේමත්ත තාවයක් ඇතිෙන යක් න ප්‍රේශ භාවයක් නගන්න නන්දති අභිනන්දති, අභිවදති අජ්‍යෝසාය තිට්ටති. අප්‍රේස්වභාවය නම් සෝචිති කිලමති පරිදේවතු රත් අමන්න මේක තම ග්‍රහ කරන්න. ඇතකොට අනා ප්‍රශ්නයක් නූපන් රාගය උපදින්ඩත් උපදවාගත් තුරාගය ක්‍රියාත්මකවීමට හෙවත් මනසචේ පදුට්ට වෙන්ඩ මොනාද හීතු. මත් දේතු? නූ පන් රාගගේ උපදදින්න මනවදේතු. උපදවාගත් තුරාගය තුළ දේමත්තතාවයක් ඇතිවෙන් හෙමත් ඇත්ත මනසාච්චේ පදුට්ටේනාර භහසතීවා කරෝතිවා කියන ඒ යන්ත්‍රනයන ක්‍රියාවලිය තුන් දොරෙන්ම කර්මය බිහිකරගන්නවා ක්‍රියාවලියට මොනවදීේතු. ්‍රාග උපන්න ගොවිලාට ද පිට බිදු අරෝදේශනා කරනවා. ඇ? සුබනිමිත්ත සුභනිමිත් අන් තිස්ස වචනීයන් අන්න වචචනීය එක තීරුම් ගඩුව එ බුදුහරුම් හම කියල දෙන්න කාටදමින් අර ස්්‍රාවකයින්ට කියන්නේ මේ අන්‍ය තීර්තිකය ආපුහාම නුඹලා මේ විදිහයට ඒ අන්‍යතීරිතකයින්ට කෙලෙස් කපලලා දුකින් විදී නිදහසන කරමයට කියල දෙන්න ඕන කිය. අනපදවාගෙන තස්ස සුබනනිමිත්තං. අයෝනිසෝ මනසිකරෝතු සුබනිවිිත්ත මුල් කරගෙන දැන් අයෝනිසෝ මනසිකරෝතු, අන්හෙමනං අනුපන්නෝවාරාග, උපජ්ජතති උපන්නෝවාරාග, බිහිව බාවය පුල්ලෑ සන්වත එකනම මේ සංවත. මේ රාගේ උපදවාගැනීම නිසා අර මනසාචයේ පදුට්ටේනවීම නිසා. භාසතීවා කරෝතිවාහෙවත් තුන් දොරින්ම කර්මය බිහි කරගන්නවා අන්හෙම නම් මේ සන්වත තව දුරටත් මේ දුප්පැවැත්ම ඉස්සරහට අරගෙන යන්න ක්‍රියා කරන. අයන්කෝවාගු හේතුව අයම්පච්චෝ යේන අනුපන්න ෝවාරාග උපජ දුපන්නෝවාරාගෝ බිහිහෝබායි වෙපුුල්ලාය සන්වත්තතීති දැබුදුවාරු එක අනිපැත්ත විග්‍රහ කර. කෝපනාවසෝ හේතු කෝපච්චයූ යන අනුපන්නෝජේව රාගෝ නුපපජ්ජති එක කියන්නේ නූපන්රාගය උපද්ධ වන්නේ නැතිවයින්ට උපෝච රාග පහී උපන්රාගය ප්‍රාහණය කරන්න පනාවසෝ හේතු කෝපච්චයු මොනවද හේතු මනවද ප්‍රත්ති. අන්න දැන ඇති ෙරුම් ගන්නුවන්. නූපන්රාගය උපදවාගණ්ඩක් උපදවාගත්තුරාගය අපි මත්වඩත් මොකත් හේතු වෙලතින්නේ. සුබනිමිත් දැන්හෙනම් හනවා. නූපන්රාගය උපද්ධ වන්නේ නැතිවයින්ඩත් උපන්රාගය රාහණය කරන්නත් කෝ හේතු කෝප්‍රත්තිය. ඒකට තාමකක්ද කියන්නේ. ආසුභනිමිත්. අසුබනිමිත් අන්ති අසුභනිමිත්ත තිස වචනීය. එකයි තීරුම්ගන්න. අන නබුදුහා රෝපෙන්නල දෙනවා. අර රාවුල හාතුරන්ට ව්ව වගේීම. ඇ? අසුභය අනුපස්සනා කරලා සුභභාවෙන්ම දීනි දහස් වට. ඒ ඉතේරුම් ගැ. එති අපේ මෙති ති බොම පැහැදිලි මෙන්න මේ ක්‍රියාවලිය කරන්ඩ නම් අනිවාරයෙන් මෙතන සතර සම්මප්පදාන සතර ඉර්ධිපාද සමග එකට බලගැන්වඩ වෙනවා. නැතුම වැඩ කරඩ හම වෙන්න. එකය අපි නූපන් අකුසලාරමුණ උපද්ධවන්ඩ දෙන්නේ නැතිව වෑයමත් දරන්ඩ වෙනවා. ඒවගේම උපන් අකුසලාරමුණ ප්‍රහණය කරන්ඩෑයමත් දරන්ද වෙනවා. ඒ වැඩේ කරන්ඩනම්? නූපන් කුසලාරමුණ, උපදවාගණ්ඩ වෑයමත් දරන්ඩ වෙනවා උපදවා ගත්තු කුසලාරමුණ භාවිතා කරන් වැෑයමත් දරඩ වෙනවා. අපට බොහොම පැහැදිලි මේ බුදු හාමුදුරු පෙන්නල දෙෙන ආකාරයට අන්්‍යන එතන සතර සම්මප්පධාන බලගැන්වෙන්නවා කියන එක තේරුම් ගැන්ඩ පුළුවන්. හෙවත් ඉන්ද්‍රී විරිය ඉන්ද්‍රී බලගැන්වීමට අවශ්‍ය කාරණාව අවශ්‍ය භව අපිට පෙනෙනවා. ඒකගේ බදර්දන් දෙන කරමවා. පනවස හේතුකෝ පච්චෝ යන නඋපන්න ොවා දෝසෝ උප්ප්ජති ලූපන් දේශය ඉපදීමට උපන්ෝවා දෝසෝ බිහිෝභාාවය පුල්ලයි සමති මොනාද උපන් වේශයට හීතු පත් එමත් නැත්ත ලූපන් දවේයේ උපදවාගන්න හතු මොනවද අන ද රනමකත්. පටිගනිමිත්තන් තිස්ස වචනීය ආයෙක්කට කියන්නේ පටිගනිමිත්ත කිය. ඒවගම දැබදුහරහනෝ. එහෙම නම්ෝපනාවසෝ හේතු කෝපච්චෝයන අනුපෝ දෝසෝ නනුපජ්ජති. උපන්නෝච දෝසෝ පහිති. නූපන්දවේශය දන්නේ ැතිව ඉන්ඩත් උපන්දවේශය ප්‍රහණය කරඩත් කෝ හේතු කෝප්‍රත්තිය මකක් දෙකට ගහෙන් මෙත්තා චේතෝබිමුත්ති තිස්ස වචනීය අඳන අපට බොහොම පැහැදිලි පටිගේ හ වත්වේශය ප්‍රාහණය කරන්නන අපි මුණ දශරය කරන්න නානකරන්න ඕන මෛත්‍රාන කරන්නඕන මෙත්තා අනුසතියන දැදර ට ප කෝ පනස්සෝ හේතුකෝ පච්චෝ යන අනුපන්න නොවා මෝහෝ උපජ්ජති. උපන් ොෝවා මෝභිියෝ භාවි පුල්ලෑ සන්නොත්. මෝහය. නූපන් මෝහය ඉපදිවීමට. උපන් මෝහය භාවිතා කිරීමට අත. මොනවද හිේතු. ඒ ක්‍රියාවරිට මොකද හේතුවේ ලතිය. අන්න බුදර දෙසනා කරනවා. අයෝනිසෝ මනසිකාරු තිස්ස වචනීය. එහන බුදුහරු අනෝ. කෝ පනාවසූ හේතු කෝ පච්චෝ යන අනුපන්න ෝචේව මෝහෝන් නුප පද්ජති. නුපන් මෝහය උපදව න්නේ නැතුවයින්ට. උපන් ෝච මෝහෝ පහිඇති. මොකක් දේකට හේතු මොකක්ද ප්‍රත්ය. යෝනිසෝ මනසිකාරෝ තිස්ස වචනීය. හොන්න බදුහාර කියල දුන්න. ප්‍රශ්න හයක්ක හලා ප්‍රසනයට බිලතුරු කියලන්න සූත්‍ර තන අවසා අන දෙ බුදුහාරුව බොහොම සරලව අරවුරදු හත්තේ රහුල හාමුදුරුවන්ට විග්‍රහ කලාවාගේම විග්‍රිහ කරලා දුන්න රාගය දේශය මෝහය තේ සංහේතුත් තුන්න ඒගේ විග්‍රහ කරලා දුන්න ඒත් ඒ සංහේතු තුනෙෙන් මිදී නිදහස් වන්න නම් මොකද කරන්න ඕන. කොයිවෙලාවට දෙහේ හේතුන ජනත වෙන්නේ මොනවද හේතු එගේ හේතුනයම් කොමද මිදී නිදහස් වෙන් මෙ බොහොම පැහදිලි අපි කාටත් ෙරුම් ගැඩ පුලුවන් මෙතන මොකුත්මන මේ තියෙන්නේ සතරකාමට මෙත්තානුසති අසුභානුස්සති මරනා නොස එව අපේ කාටත් තේරනා මෙතැන පොහොම පැදිලිය බුදු හාමුදුරුව ආන පාන මේයි තේරුම් ගැන්ඩ නිස මේ තේරුම් ගැන්ඩ පුළුවන් මෙන්න මෙහෙම සරලාකාරයට මට කලින් ධර්මය ශ්‍රවන කර තිනොනම් වඩාම සදුසුේ ශුතවත් අය සාවකයෙකුට එ බුදු හාමුදුරුව ොයා ගත්තා මේ දුක්පවැත්මක් පවත්වාගෙන යන්නේ අපි ඇැයි කියලා මේ විශ්වේ ක්‍රියාවලිය මෙන්න මේ ආකාරයට පවත්වා ගෙන යන්න මොනවද හේතු කියලා. මේ විශ්වයේ ක්‍රියාවලියට තහම දුහර දුක කියලා කියන්නේ. එතකොට අනනගක තීරුම් ගඩුවන්. මෙන්න මේ හේතු තුන ජනිතවීම නිසා. රාගය ත්වේශය මෝහය. මනසාචේ පදුට්ටේන භහසතීවා කරෝතිවා තීනි දුෂ්චරිතය හෙවා. දස කුසලයක් අපි කරම. තුන් දොරින්ම කර්මය බිහි කර ගන්නවා. අන්හෙන අපි කර්මචක්‍රය පවත්වාගෙන යනවා. කර්මචක්‍රයට මුල මහාබොරතුනක් එක තීරුම් ග්ඩුව. මොක දි තීරුම් ගඩුවම. සංසන්ධනය තුළින් මහා බොරුව කියෙන මෝහය නිර්මාණය කරගන්න. ඒ හරහා ප්‍රිය අප්‍රිය තවත් බොරු දෙකක් නිර්මාණය කරගන්න. එහි ප්‍රතිඵලයක් වසේ අන්නාී ඒ බුරු කියන සංකල්ප බිහි කරගෙන ඒවා මත ඉඳලා ක්‍රියා කරනවා මනසාචයේ පදුට්ටේන භාසතීවා කරෝතිවා තුන් දොරිින්ම කර්මය බිහි කර ගන්නවා එහි ප්‍රතිඵලයක් වසේ අපි මේ දුක් පැවැත්මට හවු වෙන. අන්න බුදුහාරුව ඒකෙන් මිදී නිදහස් වෙන ක්‍රමවයේදී කියලා දෙනවා. සුබනිමිත්තක්න මොක කරන්නුන් සුභ නිමිත්ත පාන කරන්ඩ නම් අසුභ නිමිත්ත ගණ්ඩුවම පටිග නිමිත්ත පාන කරඩ මෙත්තා නුසතිය ගණ්ඩෝන මෝ හැකඋපතිනවා කියන්න අන්න සංසන්ධනය කරනවා කියන්න මෙතන අයෝනිසෝ මනසි කාරය මොක දයුම් සමසි කාරය කියන්නේ නොයිකර උග්‍යහ කරන්න පුළුව හේතුඵල ධර්මයට බාගලපා බලා නයවිනයට සසදා බලා කටයුතු කරඩ දන්නේ නෑ. එම කටයුතු කරන්න දන්නවන? යෝනිසෝ මානසේ කාල තවත් සරලබව බුදුහරු විග්‍රහ කරලා තියෙනවා. යෝනි කියන්නේ උපදින තැන හෙවත් අපි මේ කතා කරන්නේ මනොෝදවාරය ගැ. යෝනි සෝ මනසිකාර මොනාද මනසිකාර කරන්න ඕනේ මෙන්න මේ මනොහොදධවාරයෙන් උපදින්ඩ යන අරමුණ. මනොද්වාරෙන් අරමුණ උපදිින්ද යන කොයි විලාවටද. ඇසකණනාසේ දිවකය වන කියන ඉස්පර්සායතනහයෙන් එකකට රූපයක් ඉස්පර්සවීමන නිසාත් හොමයි මනෝද්දවාරයෙන් අරමුණක් උපදිින්ඩ යන්. එන දැ මේ උපදිින්දඩයන් අරමුණ ග කන්න ඕන ි කුසලා දම්මා භිවඩ්ඩන්ති අකුසලා දම්මා පරිහායන්තිද එහෙමත් නැත්තන් අකුසලා දම්මා බිවඩ්ඩන්ති කුසලා ධම්මා පරිහායන්ති්ද මේ වර්තමානමොහොතේ පජානාති වඩුවන ර්තමානම හොතේ තමමාගේ සිතේ සිද්ධ වෙන්ඩ යන වෙන සිද්ධ වෙමෙන් තියෙන වෙනස වහා හඳුනාග්ඩෝ එම හඳුනා ගත්තාන්නම් අන්න තේරුම් ගණඩ පුළුවන් කුසලා දම්මා බිවඩ්ඩන්තය අකුසලා දම්මා පරිහායන්ති දම්. එගැනනි සිත පිරිසිදු වෙන අරමුණන්ද. අපසලා දම්මා බිවඩ්ඩන්තය කුසලා දම්මා පරිහායන්තය සිත අපිසිදු වෙන අරමුණක් කුසලේ අකුසල තේරුම් ගණඩන ලයක්ක්ලද විග්හ කරල තින්න මොක්මද හේතු පල ධර්මය මතයි. ඒයි තේරු අපි සරලවකිව්ුවත් අප තේරුම් ගැන්ඩුවෝනේ මේ උපදදින්ඩය ආරමුණ සිත අප්‍රරිසිදු වෙන අරමුණක්ද සිත පිරිසිදු වෙන ධර්මුණත් කුසලාරමුණන්දකුසලරමුණ. කුසලාරමුණන ආශ්‍රරය කරන්න. අක්සලාරමුණ අන්න එමන අප යෝනි සවමනසිකාරයෙන් එහාට ගිල්ලා එක බලගන්න වනවා. යෝනි ස මානසිකාරයෙන් ක්‍රියාත්මක වෙන්වා. එක කියන්නේ දම්මානුදහම්ම පටිපදාව අනුගමනය කරන එක තේරුම් ගන්න ඒේකනි සබුදු හර බොම පැහැදිලිව තීණි දුස්්චරිතයට මුල පිග්‍රහ කලා අල කර්මචක්‍රයේ මිදී නිදහස් වෙන්ඩෝන අන්න අර බදු හාහදුර පෙන්ල දෙ නාකාරයට සුග නිමිත්තට අසුග නිමිත් ගණ්ඩෝන. ඩිගෙනනිිමිත්තට මෛත්‍යයනු පස්සනා කරඩ ඕන. නිච්ච සුකාත්ත කියලා ක්‍රියා කරන්්ඩ යනකොට අනිච්චන්දුකම් විපරිනාම දම්මන් භාවිතාවට ගණ්ඩන ආනකරන්්ඩෝ. එක තේරුම් ගන්න ඒක නිසා අන්න හැපු දොර විග්‍රලාා කරන. වැැරදි පැත්ත පෙන්න්න ල දුන්න. එන සං්ඥා විපල්ලාසයක් සිද්ධ වෙනවා. මොහෙ උපති නවා කියකින තැන්. දිිට්ටි විපල්ලාසයක් සිද්ධ වෙනවා. ම්‍යමානයේ බිහි වෙන. අන්න එහෙම නං අපි. නි මසි රෙන් ටිුතු කරනවන මෝහය වීත මෝහයක කනම් කොට කණ්ඩෝන. මරනාන්සුතය වටුව මරසති කියැන්නේ. සබ්බේ සංකාරා නිච්චාති සබ්බේ සංකාරා දුක්කාති සබ්බේ දම්මා ආනත්තාති ආනිිච්ච දුක්කාානත් එක තේරුම් ගණ්ඩ අන්න එකය පියර විග්‍රහ කරන්නේ අනිච්ච අනුපස්සී විහරති නිච්ච ස්ඥා පජාත. දුක්ක අනුපස්සී විහරති සුක ස්ඥා පජාති අනත් අනුපස්සී විහරති අත්ත ස්ඥා පජාත. එක තිරු අන්න මරණ අනුසති අන ඇත සංඥාවි පල්ලාසයක් සිද්ධවෙඉට දින්න. අන්න එතන මෙහනං. සම්මාදිට්ටි බලගැන්වෙනවා. මන්‍යතාවමදී නිදහස්වෙලා අමඥ්‍යමානු තත්ත්වය ඇති කරගන්නවා. හෙවත් මනසා්චීපසන්නේන පසනේන ප්‍රභාවේ වෙන්ඩ යන රාගය දවේසය ෝහය ප භවය වෙන්ඩ දෙන්න හෙවත් සමුදය නිරෝධ කරනවා මෙන්න මෙතනම තමා අපි ඔය කියන ධර්මචක්‍රය බලගන්වනවා හෙවත් ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය බලගැන් වෙනවා. මනසාචයේ ප්‍රසන්නේන වෙනවා. අන්හෙමන භාසතිවා කරෝතිවා. එකතා අපබුදු හරුව පට්ටිවිරතුූ සීලය කියලා කිව්වේ තීනිසුචරිතය. එක තීරුම් ගැන්. ඒ සාන්න එහමනම් කර්මචක්‍රය මෙන්න එහෙමනාම් ධර්මචක්‍රය රාග්‍යයක් දවේශයක් මෝහයක් උපදිනවා කියන තැනම් අපි තේරුම් ගණ්ඩුවෝනා එතන මිච්චා අංගාටක් බලගෙන් වෙනවා මිච්චාදිිට්ටි මිච්චා සංකප්ප මච්චාවාචා මිච්චාකම්මන්ත මිච්චාජීව මි්චාවායම් මච්චා සති මිච්චා සමති තවතුරුටත් ඉදිරිට ගිල්ලා මිච්චාඥාන මිච්චා විමුති උදා කරග ඒ ඩ අනිහන බොහොම පැහැදිලි අපිට මෙන්න මේ තීණ දුෂ්චරිතයක් ති සු්චරිතයක් තීරුම් ගඩ පුළුවන්.ඒක් අපි බොහමදන් සරලෝ තීරුම් ගඩ පුළුවන්. අහන්නේ එකයි රාගයක් උපතින්ට දෙන්නේ ඕ මොගත්ද හේතුව සුබර්නමිත් දැක්තිම කොත කරන්නඩ ඕනේ අසුභනිමිත්තක් ගණ්ඩෝන අනෙමන රාගය වීතරාගී කරන්න ක්‍රමය එක තීරුම් ග දීශක් උපතිට දෙන්නේ ඇයි පාටීගනමිත් එහන් දැමකොත කරණ්ඩෝනේ මෙත්ත නිමිත්ත හෙවත් මෙත්තා අනුසතිය වඩන්න අෙමනා දේ විීත දේශී කරන ක්‍රමය මොහයක්පතිට දෙන්නේ ඔ මොකොත කරන්න ඕේ අපි අයෝ නිවෝ මනිසිකකාරෙන් ටිතු කරටම හනකොත රන්නඩ ඕන දැන් යෝ නිසෝ මනිසිකාරයෙන් කටතු එක නිච්චසුකාත්ත කියලා ක්‍රියා කරන්න හදනවා මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත් අන්ඩ පුළුවන් මාගේ පාලන යටතේ පවත්වවා ගන්නඩ පුලුවන් මගේ වසගේ අයටතේ පවත්වා ගඩ පුළුවන් නිච්ච කරගන්න තකොට තමයි අපි සතුටක් සුකයා විඳීන්නේ. අන්න එතන මම හිතන අහෙම නම්. මේ පංචවපාදානස්කන්දය මමයයි ගැනීමට සුතුසුයි. මගේ කර ගැනීමට සුදුසුයි, මාගේ කැමැත්ත පරිදියි ගැනීමට සුදුසුයි, මගේ වසගේ පවත්වා ගැනීමට සුදුසුයි. ඒතම් මම ඒසෝ හමස්මි ඒ සෝම අත් පිර පැදලි ප දෙනවා. නිච්ච කරගත්තු මොකදවෙන්න ආනිච්ච වෙනවා. සබ්බේ සංකාරා නිච්චාති කලා ගිවවෙත්තේකමයි සංකාරයක් කරනවා කියන්නේෙම නිච්ච කරගන්නවා කියන එක. කොයිහම් ෝ මොහොතක් උදාවෙනවාමයි තවදුරටත් මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වඩ බැරි වෙනවා තවදුරටත් මාගේ පාලන යටතේ පවත්වා ගණඩ බැරි වෙනවා තබදුරටත් මාගේ වසගේ යටතේ පවත්වා ගඩ බැරි වෙනවා. කොටර ඳමෙන් හිිට සක දුකක් බවට පත්වෙනවා හෙවත් අපි මේ දුක් පැවැත්මට හු වෙනවා එන බුදුහරහන්නේ එකයි එහෙමනම් පංචඋපාදානස් කන්දේ මම යයි ගැනීම සුදුසුයිද මගේ කර ගැනීම සුදුසුයිද මාගේ කැමැත්ත පරිදි කියලා ගැනීම සුදුසුයිද සුදුසු එක තේරුම් ගන්න අන්න එහෙමනම් අපි යෝනි සෝමනසිකාරයෙන් කටයුතු කරම. අන්නෙනම් මෝහේ බීත මෝහී වෙන. එකයි තීරුම් ගන්න. එක නිසා අපි රාජක් දේශයක් මෝහෙයක් උපදවාගන්නවා කියන්නේෙම සමුදේ බිහි කරගන්නවා හෙවත් පංචස්කඳ උපදාානයක් සිද්ධ වෙන. තිීනි දුෂ්චරිතය හැසිරෙනවා දසා කුසලයක් කරගන්නවා. එහි ප්‍රතිඵලයක් වසේ. දුු පැවැත්ම පවත්වාගෙන යන්ද වන්න. තැන් අපි තේරුම් ගණඩුවන ක්‍රරාගය උපදන්ට ආසුභ නිමිත්ත දමා හේතුව. දේශයට පටිගනින්. මෝහට අයෝනිසෝ මනසිකාරය. එම නම් මේ රාගයේ වීතරාගී කරන්න දවේසේ ීත දේසික කරන්න මහ ීත මහහි කරන්න එව රාගයෙන් වෙන් වෙන්ඩ දේයෙන් වෙන් වඩ මොහෙන්වෙන් වෙන්ඩ. අත්ි මකත කරන්න ඕනේම . Uma, සුබනිමිත්තත් හරින්දෝන. අසුබ නිමිත්ත ගණ්ඩුවන. එ සුබනිමිත්ත පාන කර්ඩ ඕන සුබ නිමිතාන කර්ඩුවන. පටිගනිමිත්ත පාන කර්ඩෝන මෙත්ත නිමිත්තාන කර්ඩෝනු. අයෝශව මසිකාරය පාන කර්ඩෝන යුනිසු මසිකාරය ආන කරඩෝනෑ මේක තමයි පටි පදාව සරව විග්‍රහ කළො. හෙවත් සතරකමටහන්. මෙත්තානුසති අසු භානුස්සති මරණානුස්සති ප්‍රතිඵලය බුද්ධානුස්සති. අන්හෙමනාක සමුදේ නිරෝධ වෙනවා. රාග බැම්මෙන් දේස බැම්මෙන් මොහෝ බැම්ම නිදහස් වෙනවා. දු පැවැත්මින් නිදහස් එ තේරුම් ගණඩුවන බොහොම පැහැදිලිවා පිට චතු අරිය සච්ච ද දකගඩ පුළුවන් ක්‍රමය මේ තම බුදුහරුමේ පටිපදාව තම මේ සරල ප්‍රශ්නහයේ කියලද එක අපි තේරුම් ගණ්ඩුවන එහෙමන කොයි සූතරයෙන් කොහොම විග්‍රහ කලත් දුක් පැවැත්මෙන් මිදී නිදහස්ස ඉන්නතින් එකම සරලම පහසුම ක්‍රමය තමා සත්තරකමටහන් වඩ්ඩුව. ඒ නිසා ආන පාන සති සමාති. සමාධි කියන්නේ චිත්ත ඒකා ග්‍රතාවයක් ඇතිකර ගණ්ඩෝන, මොනාටද කිත්ත ඒකාග්‍රතාවයක් ඇතිකර ග්ඩ ඕන හෙමුණ. මෙතිෙන් සුබනිමිත්තක්. නිිතට සබනිමිත්ත පානරන්න මද කරන්න ඕන. අසුපනිමිත් අසුභානු සති. අපි තේරුම් ගන්නු මෙන්නමක. තැ බුදුහාමුදුරුව බුදුුවෙන්ඩ කලිනුත් මිනිස්සු අසුභානුස්සතිී වැඩවා. අදත් ඕනම කෙනෙකු අසුභය වඩන්න පුළුවන්. අසුභභාවනාවක් කරන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුව පෙන්නල දෙන අසුභය එහෙම කරලා හරිියන්නේ නෑ. න අයට නොද කරන්ඩෝනි. සත්ති හේතු පලධර්මයට බාගල පාබලා නයවිනයට සසඳාබල. එක තේරුම් ගන්න ඕොන සත්ති. හේතු පලධර්මයට බාගල පා බල නයවිනයට සසඳාබලා. සිත පිරිසිදුවෙන ආරමුණු ආනකරන්ඩ ඕන සිත පිරිසිදුුවෙන ආරමුණු පාන කරන්නො නැවත් අකුසල පාන කරන්නඩ ඕන කුසලාරමුණු ආන කරන්න කුසලක්වෙල තීරණය කළේ මුණන නියයට අනුවද හේතු පල ධර්මයට අනුවයි. එගනිසා අපි මේ සරල ක්‍රියාකාරකම කියන සතරකමට හන් සතරක්කිවට ඇත්තම කරන්න දි අපිට සුණයි. ඒතුන හරියට කරනවනන් බුද්ධානුස්සතිය වැඩෙන්ල ඕන. නි සතරකමට හන් වඩෙනව නම්. හඟ ේරුම් ගන්න න අප තන බදු හන්ගු පෙලඳ කාරයට සමත විපස්සනා වඩනවා වැඩෙනවා. සමුදයේ නිරෝධ වෙනවා. මේකයි කරම මේකතම ආනපාන සති සමාධි. එමත් නැත්ත අපි මේ වැඩි කරඩ පටන් ගන්නවා නම් අන්න. කායිකාය අනුපස්සී විහරති වැඩේ පටන්ගත්තන මොදවෙන්න ආමිස වේදනාව නිරාමිසේ වනවා වේදනාසු වේදනු පස්සී විහරති සිද්ධ වෙනවා චිත්තේ චිත්තාානු පසී විහරති පූර්රණය වෙනවා දම්මේ සු දම්මානු පසී පූරණය වෙනවා සමුදයේ නිරෝධ වෙනවා පංචස්කඳුපානය මිදී නිදහස්ෙනවා. එසපි තේරුම් ගන්ඩ න සතරකමටහන් වැඩීමෙන් පමණයි.මසූත්‍රයත් විග්‍රහකරපු ආකාරයට. අසුනිමිත් සුභනිමිත්ත පානකරන්ඩනම් මොකොද කරන්න ඕනේ අසුබනිමිත්ත ආනකරන්න ඕන. පටිගනිමිත්ත පානකරන්ඩන මෙත්ත නිමිත්ත හෙවත් මෙත්තා අනුස්සති වඩන්න. නතනයි ආන පාන.හනට හොම පැදිලිමිතන බුද්ධ දේශනාවින් අධ්‍යාත්මය පිරිසුදු කරගන්න ක්‍රමයක්. අපේ අධ්‍යාත්මය පිරිසිුඳ වෙන්නේ උපදින අරමුණු නිසයි. එක තීරුම් ගන්න. ඇ මේ බොහොම පැහැදිරී දැන් අපිට බදුහර බොම පැහදින සූත්‍රය විග්‍රහ කරනවා සුබනිමිත්ත පාන කරන්ඩ නම් අසුබනිමිත්ත න අන්හනන් ආන පාන. ඉසට බොහොම පැහැදිලි මේ රහුලෝවාද සූත්‍රයේ වගේම මේ සූත්‍රයේදිත් අපි මුණාද ආන පාන කරන්්ඩෝනේ කියලා. එකයි තේරුම් ගැඩුව. එස ලෝකෙ නොයෙක් භාවනා ක්‍රම තියෙනවා. බුදුහර බුදුවෙන්ට කලිනුත් මිනිස්සු මෙන්න මේ කියන. ආශ්වාස ප්‍රාශ්වාසෙවත් ප්‍රාණයාම භාවනාවක් කළ එදත් කළ අද කළ අදත් ලෝගමි සෝතන කරනු. එ ආනපාන ප්‍රාණයාම භාවනාව කරන්ඩ බුද්ධ දේශනාවේ එකම වචනයක්ව දැනගැනීමේ අවශ්‍යතාවයක් නෑ. බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව පෙන්නන ආනපාන සති සමාධින්. ඒකට නම් කල්්‍යයාන මිත්‍රය කුමුණ ගැහැහිලා සද්ධර්මය ශ්‍රවණය කරලා හේතුඵල ධර්මය තේරුම් ගැන්ඩෝන. කුසලේ අකුසලය තේරුම් ගැන්ඩෝන. මොක බුදුවර බොම පැහැදිි විග්‍රහා කරන්නේ එකයි කුසලා දම්මා භිවඩ්ඩන්ති අකුසලා ධම්මා පරිහායන්ත්. අන්න සීවනය කළ යුතු අරම. හැබැයි අකුසලා දම්මා අභිවඩ්ඩන්ති කුසලාදම්මා පරිහායන්තින ඒ අරමුණ න සේවි තබ්බා කන්න. එසම් හේතුඵලධර්මය කියන න්‍යාය සිද්ධාන්තය මතයි අපිට ක්‍රියා කළ හැක්කි. එකයි තීරුම්. එක නිසා රාගයක් දවේසයක් මෝහයක් කියන අර මහා බුරතුන උපද්දවගන්න කොට අපි මිච්චාංගාටක් බලගන් වන. එක නිසා අන්නේ මිච්චාංගාට බලගැන්න වෙන්න එයනකොට මනසාචයේ පදුට්ටේන වෙන්න යන කොට තමයි අපි මෙන්න මේ ක්‍රියාවලිය කරන්න ඕන සතරකමටහන් වඩන්නඩුවන් අන්න එහෙම නං අපි මෙන්න මේ බුදුහාදුරුව පෙන්නල දෙන ලෝකෝත්‍රාර්්‍යෂ්ඨාගික මාර්ගය ලගන්නන්න මේක ප්‍රතිිපදා අපි උදාහරණයක් ගම් ඔන්න ප්‍රාගයක් හෙවත් සුබනිමිත්තක් ඇති වුණ ඇසකන නාසේ දිපකය මනක නිස් පරසා හිතන හයකට රූපයක් ඉස්පර්සවීම නිසා මොකක් ඇතිවෙන සුබනිමිත්ක් දැමොකද කරන්න ඕන ඇති හාම සුභ නිමිත්ක් ගන්ට. අසුබනිමිත්ත ගන්න ආකාරය තමා බුදුහාමුදුරුව අර මහා සතරසති පට්ටාන සූත්‍රයේ අපිට පටික්කූල මනසිකාරය තාතුමානසිකාරය නවසීවතික පබ්බවසයෙන් විග්‍රහ කරලා තියෙන්. එකසා අපි යමක් දැක් අනන් දැන් සුබයි කියලා. ඊට කලින් මොකද කරලා තියන්නේ. සංසන්ධනයක් කරන්න ඕන මහා බොරුව ගොඩ නගාගැන්ඩ ඕන. ඊට පස්සේ සුභයි කියන තවත් බොරුවක් නිර්මාණය කරලා තිෙනවා. අපි යමක් ලස්සනයි ප්‍රියයි මනාපයි සුබයි සුම්දරයි. අන්න එ බොරුවක් නිර්මාණය කරගත්. දැමත කරන්න මේ බුරු දෙකෙ මිදි නිදහස් වෙන්ට ආ ඇත්ත දකිින්ඩු. එහම් බදුහරුගැන්න ඒ එකයි මේ ඉස්පරස වෙන රූපේ රපය මොත කරන්න ඕනද විභභෝජනය කරලා බලන්ඕට මේ ගෝනය ලස්සනයි සුබයි සුන්දරයි කියලා දැක්කට මේ ගෝනය ඇතුළේ මොනවද තියන්නේෙ එකෙනෙ තේරුම් ගන්නඩනම් ඇත් තේරුම් ගන්න ඇත දකින්දන ගෝනිය හලලා බලන් ඕන එහෙලා බල ඕන. තදරත් ගැරු ලබ දහර ි්‍රහර කරලා තිෙනවා. මේ පංචස්කන්ද උපාධානයක් ඔවන් ඔය කියන ආස්වාදයක් විඳිනවා කියන ක්‍රියාවලිය තුළ. අපි මොකද කරන්නේ කියලා ත අපට අවශ්‍යන විපජය කරලලා බලන්න පුළුව. එහෙම විපජය කර ොත්තමයි තේරුම් ගැන්න පුුවන් මෙතන සිද්ධ වෙන්නේ රූපස්කන්දයක්, වේජනායිස්කන්ධයක්, සංඥායිස්කන්ධයක්, සංකාරිස්කන්ධයක්, වි්ඥානිස්කන්ධයක්, පංචස්කන්ද, උපාධානයක් කියලා. ඒකත් විපජනයත් තමයි. එක තීරුම් ගන්න.ඇ අපි චරවතීරුම් ග මුහෙමන ඔන්න සුබනිමිත්තක් එන්ඩයි යන්නේ පජානතිව වන ත්‍රාගයක් උපදින්ඩා යන්නේ බාමක කරණඩ ඕන අසුභානුස්සති වඩන්න. එක තමා සමතය. අපි දැන් දන්නවා. සුභනිමිත්තහ වතරාගය කියන්නේ දෙවිනි මට්ට මේ බොරුවයි. කලින්ිකරගත්ත හා බරුවක් මොකත්දයක එකදා මෝහය මොහට තමා අහිකන අයෝනි සෝමානසි කාර්රය බලගන්න වල අයෝනි සෝමනසි කරෝත්ති දැමකොද කරන්නඩෝ යෙමන අනිිචන්දදු කමි පිරිනාව දම්මන්හිවත් මරනානු සුති වඩන්ටුවම අන්හමනට ෝනි ෝ මාන්සිි කර ක ග. එකසා සරලෝ කිවත් අප රාජයක් ක පදඉද යනකොට මෙත්තා නුස්සති වැඩුව මරනානුස්සති වැඩුව. දෙක හරියට වැඩුව අනන් දෑමකොද වෙලා තියෙන් ඕෝනනි බුද්ධානුස්සති වැඩිලා තියෙන් ඕෝන. හෙවත් ඔය ක්‍රියාවලිය තුළ සමුදේ නිරෝධවන් ඕන. ඔය ක්‍රියාවලිය තුළ මෙන්න මේ මජ්ජිමා පටිපදාහෙවත් දුක්ඛ නිරෝධගාමී පටිපදාාරිය සච්ච. ඒවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය බලගැන් වඩෝ. අපි බලු කොහොමද බලගැන් වෙන්න කියලා. ඒ අසුබය කියන මිච්චා සංකප්පය උපදින්ඩයියාවි. උපදන්ට දුන්නද? නෑ. සුභභාවය කියන මිච්චා සංකප් පෙරාගේ කියන මිච්චා සංකප්පය උපදින්ඩ යාවි. උපදන්ට දුන්නද නෑ එනම්? අසුභානුස්සති වඩල මරණනා අනුස්සති වඩල එ රාගේ මොකක් බෝටට පත් කළේ වීතරාගී බවට රාගීන් වෙන් වුණා එකෙන්නේ මිච්ා සංකපය මොක් බෝද පත් කළේ සම්මා සංකප්පය බවට පත් කළ. සම්මා රාගෙන් දවේශයෙන් මෝහෙන් මිදී නිදහස් වෙන අරමුණක් බවට පත් කළ එක තිරුග. ම ඒ මිච්චා සංකප්පේ සම්මා සංගප්පයක් කරන්න මොනාදපි කලේ මේ උදාහරණය හැටියටන. රාගේ ීතරාග කරන්න මුණදපි කළේ අසුභානුස් සෙති වැඩුව මරනානුස්සෙති. එන අපි වැෑයමත් දරලා තියනවා. අර රාගේ නිසා සිතේ උපදන්යන වේගය වේදනාව ආවේගය චිත්තාවේගය විකෘති ඥානසක්තිය හෙවත් වේමත්තාවයක් බිහිවෙන්ඩ දුන්නද. දුන්නේ. එන එකට ප්‍රතිවිරුද්ධව? ! අසුභානුස්සති වඩන්ඩ, මරනාානුස්සති වඩන්ඩ වෑයමක් දරලා තියනවා. මොන වගේ බෑමත් දිහන් දරලාතිීන්න අපි? වෑයම හතරාකාරයි වෑයම් හතර එක දිගට කර් ඕන ගෙලබ දුහාරු විග්‍රහ කරනවා වෑයම හතරාකාරයි හතර එක දිගට ක්‍රියා කරන්නඩ ඕන කොම දෙකරන්නේ නූපන් අකුසල ධර්මය එකහන් රාගය උපද්දවන්ඩ දෙන්නේ නැතිව ඉන්න වැෑයමත් දර්ඩුව. එවනටන රාගය ඉපදීගෙනයිය. එහෙනම් උපන් රාගය උපන් අකුසල ධර්මය ප්‍රහණය කරන්න වැෑයමත් දර්න ප්‍රහණ කරන්න ලම් කොද කරන්න ඕනේ. නූපන් අසුභානුස්සති නූපන් කුසල ධර්මය උපදවාගණ්ඩ වෑයමත් දරඩෝ. ඒ වගේ උපදවාග අසුභානුෂසටති උපදවාගත්තු අනිච්චන්දුක් කමිපරිනාම දම්මාන් භාවිතා කරඩ වෑයම දරන්න්න්‍යතන තමයි ආනපාන අස් පස් අ්‍යතන තමයි සබ්පාප පස් කුසල අස් එක තේරුම් ගන්නු අනේනම් සතර සම්මප්පධාන චන්ද චිත්ත විරිය විමන්සා කියෙන සතර ඉෘධිපාද සමඟ එකට බලගන් වනවා. මේ ලෝකයේ තියෙන වෙන මොන භාවනාවක් භාවිතා කළක්. මෙන්න මේ සතර සම්මප්පධන සතර ඉර්ධිපාද සමඟ එක දිගට ක්‍රියාත්මක කරවන්න බෑ. මේ වැයම් හතර එක දිගට ක්‍රියාත්මක කරවන්නඩ බැහැ ලෝකයේ තියන වෙන කිසිම භාවනා ක්‍රමීකින්. ඇ මොද හත්තර එකදික ්‍රාමක ව ඩෝන එහම ක්‍රියාත්මක වුණොත් තමයි අකුසලාරමුණ පානවෙනවා කුසලාරමුණ ආනවෙනවා අස් පස්ස වෙනවා සමුදේ දකිින්ඩ පුළුවන් නිරෝධය දකිඩ පුළුවන්. එන අපි වෑයමත් දර්ලා තියෙනවා. එ මිච්චා සංකප්පේ සම්මා සංකප්පයක් කරනවා කියන තැනම දැනටමත් වෑයමක් දර් මොන ෑයමත් සන් මා. බෑමත් දැල්ලා තිනම නාට දේනම්. රාගයෙන් දවේසෙන් මෝහයි මිදී නිදහස් වෙන්ඩ. මේ උදාහරණේ හැටියට නම් රාගීම් මිදී නිදහස් වඩක් රාගේයට යටින් තියෙන ලොකුබරුව මෝහෙෙන් මිදී නිදහස් වෙන්ඩ. ඇම සතරකමටහන් කියන්නම හේතු තුනම නිරෝධ කරන ක්‍රමයයි සැබුදුහරුගතා කරන්න හේතු තුන ගැෙනමයි එකයි කියන්නේසාන්ට් මා කියලා. අෙමනා මිච්චා සංකප්පේ සම්මා සංකප්පයක් කරනවා කියන තැනම එරාගේ වීතරාගී කරනවා කියන තැනම දැනටම සම්මාවායාම එහෙනම් බලගන්වල දැ නැද්ද බලගන් වල. එම නන්ගේ උපදිණ්ඩාපු රාගේයට ප්‍රතිවිරුද්ධව මෙත්තා අනුස්සති වඩලා මරනාානුස්සති වැඩුව නම් අපේ හදම කරන්ඩිකිලකින් අපි මොන න්‍යායටට අනුව මොන සිද්ධහන්තයට නොදුහෙම කලින්. ආමි බුදුහාමමුදුරුව පෙන්නල දෙන හේතු පලධර්මය කිය න්‍යයටනවා. අපි බුදුහර පලද හතු පලධර්මය න භවිතා කරලද නෙද භාවිතා ආහෙමනං අපි හේතු පල ධර්මය කිය නියය සිදධහන්තය මොනා අරද භවිතා කරලාදන්නේ. සන් මාවවටයි. හේතු පලධර්මය කියන. යා සිද්ධන්ත හතු පලධර්මයට බාගල්ලපා බලා නයවියටට සසදා ල කටිතුළලගෙන මොනාටද රාගෙන්න්දේසේ මොහෙ මිදි නේදහස් වෙන්ඩයි. එනම් මිච්චා සංකප්පය සම්මා සංකප්පයක් කරනවා කියන තැනම සම්මා වායාම බලගැන්විලා, සම්මා සත්ති බලගැෙන්ලා. ඇති මංහානවා අපි මෙහෙම කලානම් බුදු හාමිදුරුව පෙන්න්නල දෙනවා. අපි තුළ දැක්මක් බලගැන්විලා තියෙනවා. ගේ දැමද අපි අසුභානුස්සති වඩල මරණනුස්සති වැඩුව නම් අපි නොදැනුවත්වම අපි තුළ දැක්මත් බලගැන්ව ලති නමුන වගේ දයක්මන්ද මේ උපදින් යන රාගයන්දවේශය මෝහයේ මිදී නිදහස් විය හැකිී මිදී නිදහස් විය යුතුයි සම්මා ඩික් ැබදුහර පෙන්ල දෙනවා අපේ මිච්චා සංකප්පය සම්මා සංකප්පයක් කරනවා කියන තැනම. සම්මාවායාම බලගෙන් වෙනවා සම්මා සති බලගෙන් වෙනවා සම්මාදිිට්ටි පුබ්බංගම, සම්මාදිිට්ටිය පෙරගමංකරුවසයෙන් ක්‍රියාත්මක වෙලා. එනම් මිච්චා සංකප්පය සම්මා සංකප්පයක් කරනවා කියන තැනම. සමාධට්ටි සම්මාවායාම සම්මා. සති කියන අංග තුනම බලගැන් විලා. අන්න එතන තමාහිනං මනසාච්චේපසන්නේන. ඒ කියන්නේ? එරාගේ ඉපදුනා නම් එම තත පුදිය ගත්තුට එරාගේ දවේශය ොහේ ඉපදෙනවා කියන තැන. වෙන දනන් අපි අර සිතින් අකුසල් තුනක් කරනවා. හ දැන් මේ මිච්චා සංකප්පයයේ සම්මා සංකප්පයක් කෙරුවොත්. ඒ උපදින්ඩාපු අසුභරමුණ මුල් කරගෙන දැන් සිතින් සිද්ධව නාකුල්තු නේ එකක් ප සිද්දවෙන් දෙනමද එකක මනසාචයේ පසන්නේ එන කියල. සිතින් කරන නාකුසල්තු නෙම්ම නිදහස්. එක තේරුම් ගන්න. එන මංහනවා ඒ රාග ඉපදුනානම් මනසාචයේ පදුට්ටේන උනා නම් මොදවෙන් පුළන්තු න ීලළකොට. වච්චනය අපිසිදු වෙන්න පුළුවන්කම තිබුණ. හැබැයි ද? දැන් වචනය අපිසිදුවෙන්න පුළුවන්ද බෑ එහෙන අපි මිච්චාවාචා උපද්ද වෙල ෑ එ මිච්ාවාචා මනාබවට පත් කරලතින්. සම්මාවාචා බවට එගේ මිචාවාචා සම්මාවාචා බවට පත් කරන්න දැනටම සම්මාවායමත් දර්ලද නැද්ද. එ එතනමත් සම්මාසති බලගන්නවෙලද නැද්ද. ඒකටත් කවුද පෙර ගමන්කරු. සම්මාදිිට්ටිපු බංග එහගේ උපදන්ඩාපු අසුභර ප්‍රාගාර මුණ මුල් කරගෙන අපි අර වචනය කරන අකුසල් හතරෙන් එකක් වද්‍යන් සිද්ධ වෙන්න පුළුවන්ද අන්න නම් මනසාචයේ පසන්නේන බහසති ඒ රාගේ ඉපදුනා නම් මිච්චාකම්මන්ත සිද්ධ වෙන්න තිබුණ. අප අර සීර කූඩුවෙන් කරන අකුසල්තුන සිද්ධ වෙන්න තිබන හැබැයි ද එනගේ මච්චාකම්මන්ත වලනි මිදිදී නිදහසල සම්මාකම්මන්ත බලගන්නවන්න දැනට මි බෑමත් දර්ලද නැද්ද. එන එතන ම සම්මාසති බලගැන් විලද නැදද. ඒකටත් කවුද පෙරගමන්කරු. සම්මාධිටිපු බංග? අන්හෙෙන අපි උපදන්ඩාපු අසුභරමුණමුල් කරගෙන කයෙන් කරමක්කුසල් තුනෙනුත් නෙදහස් හෙවාත් කම් අන්ත. තුන් දොරිින්ම කර්මය බිහිවීම නවැත්තුවා. එකයි තීරුන්ගන්න. මනසාච්්‍යයේ ප්‍රසන්නේන භහසතීවා කරූතිවා. ී දුෂ්චරිතයෙන් මිදී නිදහස් වෙලා තිීනි සුචරිතය පිහිටියා හැවත්. ඒ උපදින්ඩාපු රාගාරමුණ එහෙමත් පුදුවේ ගත්තුත් ඒ උපදින්්ඩෙන් රාගාරමුණ දේශරමුණ මොහරමුණ මුල් කරගෙන අපි දස්සාකුසලයෙන් නිදහස්. එකයි තීරුම් ගැඩුව.ඒ රාගරමුණ ඉපදුනානම්. අපි අර දුක් පැවැත්මට බැඳනම මේ සසර ගමන දිග්ගස්ස ගණ්ඩ ක්‍රියා කරනවා. මිච්චා ආජීව බලගන්න වන්න හැබැයි දැ මිචාජය බලගන්න පුළුවන්ද බැහෙන මිචාජීව මන පට පත් කළ තතින්නේ. සම්හාජීව පවට. එ චාල මිති. හ සම්මාජීය බලගන්නට දනට සම්මාවායම බලගන්න ලද නැද්ද එ එතනත් සම්මාසති බලගන් විලද නැද ඒකටත් පෙරගමන්කරු කවුද සම්මාදිිට්ටිපුූ් බංග එ දැම්ට ඉරුන් ගඩුව මේ ඔක්කොම කලා කියන්නේ අපි තුළ සම්මාදිිට්ටය බලගෙන් වෙලා. එ මිච්චා දිට්ටිය බලගන්න වන්න දීලා න? එ මච්චාදිි්ියේ මදී නිදහස් වෙල සමාධිට්ටියය බලගන්නවා ගණ්ඩ අපි දැනටමක් එම් වැෑයමත් දර්ලද නැද්ද එකයි තේරුම් ගන්නවා එනම් එතන ම සම්මාසිති බලගැන් විලද නැද්ද ඒකටත් පෙරගමන් කඩු කවුද සම්මාධිට්ටි පු්බංග එනම් විග්‍රහහිට අනෝදයන් සම්මාග කිය අපිතුු බලගැන් විලද සමාධිට්ට සම සංකප්ප සමවාචා සමාකම්මන්ත සමාජීව සමාවායාම සමා හතක් බලගැන්. එහෙනම් අපි හතක් බලගන්වන්න සම්මාංග හතක් බලගන්වඩ දැනටම චිත්තේකාග්ගතාවයක් ඇති කර ගෙනද නෙද්ද. දැනටමත් එහෙම නම් මේ හත බලගැන් මුණ කියන්නේම අරියහෝ සම්මා සමාදී දැ බලග ලා දැනටවත් බලගෙන් වෙල එක තරුන්ග. ඒ නිසා අපි සතරකමට හන් වඩනවා කියන ක්‍රියාවලිය දිගිදිට කරනවා නම්. මෙන්න මේ ආකාරයට මේ ආර්යෂ්නාාගේ මාර්ගය මජිමා පටිපදා බලගන්නවනවා නම් එක කියනි සමුදයේ නිරෝධ කරන වාරයක් වාරයක් පාස. මනසායේ පදුත්්ටේන භහසතිවා කරෝතිවාන ක්‍රියාවල සිද් වන්න නැතුව මනසාේ. සසන්න එන ාසදවාකරෝතිවා කියෙන ක්‍රියාවලිය බලගන්නන ව ධර්මචක්‍රය ලගන්නන. අේ මන අපි තුළ සම්මා ඥාන බලගැන්වෙනවා. ඥානය උපදන්න මොනාටද සමාාවෙන්යි. රාගීන්දේශයේ මෝහෙ මිදී නිද හස්ත්‍රෙන් ඩයි යාානයපද. එහන අපි තුළ දහවිනි අංගයත් පූරණය වෙනවා. මොකදද සම්මා විී මුති එක ඇතේරුම් ගන්න මුත්ති නිදහස වී කියන්නේ මේ සිතේ උපදින වැරදිදයිවෙෙන් වෙලා උපදවා නිර්මාණය ඇතිකරගන්න පුළුවන් නිදහස සිතේ උපදින වැරදිදයින් මිදී නිදහස් වෙලා ඇතිකරගන්න පුළුවන් නිදහස. මොන සිට උපන වැරදි දේව රාගිය දේසය? මෝ ඒකයි තේරුම්ග සම්මා විමුත්තිහෙවත් පඥ්ඥා විමුත්තිහෙවත් විජ්ජා විමුත්ති. එවන් අපි තේරුම් ගැ්ඩෝන සතරකමටහන් වඩන වාරයක් වාරයක් එහෙමත් ඇතන් හරිටම කිව්ොත්. සමුදය නිරෝධ කරන වාරයක් වාරයක් පාස. මෙන්න මේ ආකාරයට ආර්ය අෂ්ඨාගික මාර්ගය බලගන්වනවා වගේම අපි සත්තිස් බෝධිපාක්ෂික ධර්මම බලගන්වනවා. සතර සතිපට්ටානය සතර සම්මප්පදාන සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රීය, පංච බල ආර්යෂ්ඨාගික මාර්ගය සත බෝජ්ජග ඔක්කොම තිස් හතා. ප්‍රාගභව දවේශ භාව මෝහභව උදුරාදැමීමට උපකාරීවන අංග තිස් හත. එමක තේරුම් ගඩුවන මෙන්න මේ බුදුහාමුදුරුව පෙන්න ලදිල තින මෙන්න මේ භාවනාක්‍රමය ආන පාන සති සමාධි. භාවිතාකිරීම තුළින් පමණයි මේ බුදුහාමුදුරුවෝම පෙන්න ලදීලා තියෙන අපි ඔය කියන ත්‍රී සිික්ෂාව හෙවත් ත්‍රී සික්කා. ප්ඥා සීල සමාධි. තුළම පූරණය වෙනවා. මංහනවා. පඥ්ඥා කියන ශික්ෂාව පූර්ණය වඩඩ න අංගමනුවද සම්මාග සම්මාධිට්ටි සම්මා සංකාප් ආය දෙක තමයි. අ්ඥා කියන ශතික්ෂාව කූර්ණය වඩ අවශ්‍යංග දෙක එහෙනම් මේ අට මේආකාරයට බලගන්වන්දනම් සම්මා දිට්ටි බලගැන් වඩෝනා සම්මා සංකාපප බලගැන් වඩෝඕන ඉස්සලම මනසාච්්‍යයේ එපසන්නේන වඩෝ ඊළඟට සීලය කියන සිික්ෂා පූර්ණය වෙන්්ඩ ඕන සම්මාගමනුවද සම්මාවාචා සම්මාකම්මාන්ත සම්මාජී එක තීරුම් ගඩු එන සමාධි කියය සික්ෂා පූර්ණය වඩ පූර්ණ වෙඩු නංගනුවද සමවායාම සම්මාසතිී සම්මා සමාතිී එක තීරුම් ඩු අන්නහෙමනම් සමා අන්හෙමනං ආරය අෂ්ටාගික මාර්ගය බලගැන්වෙනවා හෙවත් මජ්ජිමා පටිපදා මජ්ි මජ්ජි කියන්නේ මත් වෙනවා මනවද මත් පෙන්ඩ යන්න ඇපි. රාගේ මත් පෙන්ඩ යනවා දේශේ මත් පෙන්ඩ යනවා මෝහෙ මත් වන්න හැමත්වීම මිදී නිදහස් වෙන ප්‍රතිපදා. එම මජ්ිමා පටිපදා හෙවත් දුක්ක නිරෝධගාමී පටිපදාරිය සච්ච. දැකගන්නවා කියලා කෙනෙක්ට දැකගත හැක්කේ තමා සතරකමටහන් වඩනකොට සමුදය නිරෝධ කරන කොට කොහොමද සමුදය නිරෝධ වනේ කියලා දකිනෝ. හෙවත් තමා තුළ මෙන්න මේ අංගාට මෙන්න මේ විග්‍රහකරපු ආකාරයට බලගැන් වනා කියලා දකිනෝ. එවිත රක්නෙමේ තමා තුළ සත්තිස් බෝධිපාක්ෂික ධර්මම බලගන්නනවා. ඇතකොට දිගින්දිකට දිගින් දෙකට සමුදය නිරෝධ කරන්න කටයුතු කරනවනම් මේ සත්්‍යස් බෝධිපාක්ෂික ධර්මම මොකද වෙන්නේ පූරණය කරගන්ඩ පුළුවන්. එකයි තීරුම් ගන්න. මේ අර එක එක අරමුණෙන් අරමුණට බැදිිලා රාගේෙන් බදිලා දේශෙන් බැදිල මොහහි බැදදිලා අපි මේ මහා දුක් පැවැත්ම නිර්මාණය කරගත්තා වගේම. එදු පැවැත් මේ නිදී විදහස් වෙන්ඩ පුළුවුණුොත් කොහොමද. එකඒක රාග බැම්ම කපන් ඕන ඒක දේස බැම්ම කපන්් ඕන එක මොහ බැම්ම පන්් ො.ඒ රාගේ ිදිදී නිදහස් වෙන්න්නන එකක දේසේ ිදී දහස් වන්නන එක මොහෙ මදිදී දහස් වඩු. එකමකට ගැනීම එක ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාවේ ගමන් කරන කෙනකුට තමයි මේ ප්‍රතිපදාවය පිල්ලිබඳ ගැඹුරු අදහසක් ඇතිකරගණ්ඩ පුළුවන්. එක දක්ෂේක් වෙන්ඩ පුළුවන්. එක නිපුනයෙක් වඩ පුළුවන්. ඒ ක්‍රියාවලිය තුළ මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක දැකගන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය තවතවත් හොඳින් අනුගම්මනය කරන්න පුළුවන් එක තතිරුම් ගන්න. අපට බොම පැදිිුවි පෙනවා ඒ අර නිමිත් ආන නෙමිත්ත පාන මේ සූත්‍රයග බොහම පැහදිලිව පෙනුුණ එතන තමයි අර පෙන්න ලදුන්නනේ නූපන්රාගය උපද්ධවන්න තුයින්ඩ උපන්රාගය ප්‍රහණය කරන්න එකයිතේරුම් ගැඩු. ඒ නිසා අපටට බොහොම පැහදිලි සතර සම්මප්පදාන සතර ඉර්ධිපාද සමඟ බලගන්නන්ට වෙනවා කියනක්. නිසා බුදුහාමුදුරුවෝ බුද්ධ භාවනාවට දීල තියන අර්ථත්තන ඉන්ද්‍රියාණන් ඒකර සට්ටේන භාවන ඒ ක්‍රියාවලිය වෙන්ඩනන් මිරිය ඉන්ද්‍රිය බලගන්වන්ඩ නම් ඊට කලින් පපුූර්ණය කර ගන්න කාරණ තියන ඒ හැකි ලල්ි කරන්න ොලමි වැඩි බෑ එක කරන්නනම් කළලයන මිත්‍ර මන ගැනවන සදධර්ම ශ්‍රවණය කරගන්නවන යෝනිස න්සක ර ග දම පිදාව අනුගමනය කරන්න පටන් ගණ්ඩුවන. සද්්‍යාහින්ද්‍රිය පූර්ණය කරගැනීමට අවශ කාරණ පූර්ණය කරගඩුවනු. එහන මෙන්න ක්‍රියාවලී හෙවත් මෙන්න සතරගමට හ වඩනවා නම් මෙන්න මේ නිමිත්ත ආනපාන කරනවා නම් තමයි අපිට මේ සතර සති පට්ටානේ බලගන්න ගන්න පුළුවන් වෝන. කායේ කාය අනුපසී විරති කියන්නේ මර නිමිත්තාාන නිමිත්ත පාන කරන්න කට යුතු කරන්නුව. අන්න එහෙන එතනම මේ මේ ලෝකෝත්‍ර ආරය අෂ්ඨාගික මාර්ගය බලගන්නනවා කියන්නේ අපි සම්මා සමාධී බලගන්නවන අන්න එතන එහෙන අර දිහාන හතරහෙවත් සමාධීන්ද්‍රිය බලගන්නනවා මේ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් වසයෙන් සමුදේ නිරෝධ වෙනවා කියන තැන චත්තුවාරිය සච්ච දකිනව. පඥ්ඥා න්ද්‍රිය බලගැන් වෙන. හ පංච ඉන්ද්‍රීය පච බල හෙවත් බලබිසක් බලගැන් වෙනවා. එකයි තේරුම්ගඩ. එසා අපි තේරුම්ගන්්ඩ න. නානාප්‍රකාර භාවනා ක්‍රම ලෝකෙ තියෙනවා. ඒේක නිසා ඒ මොන භාවනාක්‍රමවලින් බුදුහර බුදුවන්ඩත් කලින්නු මිස භාවනා කළ බුදුහර පෙන් ලඳුන ඔක්කොම සමත භාවන. එනිස මේ සූත්‍රයෙන් අර ප්‍රාහුලෝවාද සූත්‍රයේ වගේම අපිට බොහොම පැහැදිලි වෙන කාරණමකත්. බදුදහාමුදුරුව පෙන්නල දින බුද්ධ භාවනාව මේ ආශවාස ප්‍රාශ්වාස භාවනාවන නෙමේ කියනක ඔප්පු වෙනවා ප්‍රත්්‍යක්ෂ වෙන ඒකම සූත්‍රය කෙටිුුණට එක තින බැදගත්කම සතර කමටහන් තමයි බුද්ධ භාවනාව කියෙන කොප්පු වෙන. මේ භාවනාව කරන්න බැහැ කුසලා දම්මා අභිවඩ්ඩන්ති අකුසලා දම්මා පරිහායන්තීද. එහමත් නත් අක්සලා දම්මා අභිවඩ්ඩන්ති කුසලා දම්මා පරිහායන්තිද කුසලේ අකුසලය කියන එක මෙන්න මේ හේතු පල ධර්මයට අනුව නිවැරදිව තේරුම් ග නැතුව මේ බුදු හාම්දුරුවපෙන් ලදින භාාව කරන්න හම් වෙ. නමුත් ආශ්වාස ප්‍රාශ්වාස භාවනාව කරන්්ඩ බුද්ධ දේශනාවේ එකම වචනයක් වත් හේතු පල ධර්මයක්වත් දැන ගැනීම උමනාව නැහැ කියන අපි තේරුම් ගණ්ඩුව ඒක නිස්වා බොහොම පැහැදිලි මොනා දානකරන්්ඩ ඕනේ මොනවද පාන කරන්්ඩ ඕනේ කියලා අසුභ නිමිත්තාන කරන්නඩ ඕන සුභ නිවිිත්ත පාන ත්‍රාන කරන පටිගේ පාන කරන්නෝන යෝනිශෝමණසිකාරය යාන කරන්්ඩෝන අයෝන් ශෝමණසිකාරය පාන කරන්ඩ ඕනද. ඕකයි මේ සූත්‍රී තින සරල හරි තිහෙම මේක බොහෝම යලපෙනවා අපිර පෙන්න ලදීපු මහාරාහුලෝවාද සූත්‍රය සමග මහා රාහුලවද සත්‍රය සමග ඒ නිසා සුතවත් අරියසාාවයකට සතරකමටහ වටන සුතවත් අරියසාාවකකුට තේරුම් ගත්ත හැකි මේ සූත්‍ර දෙකේම බුදුහාමුදුරුව බොහොම පැහැදිලිවා අපට පෙන්නල දෙන්නේ සතරකමටහන් කියන එක. චතුරාරක්කා. එක් බුදුහාරුව අපිට බේ දුක් පැවැත් මේ මිදී නිදහස් වෙන්ඩ බොහොම සරල පහසු. වරුදු හතාට කළමයකුට තේරුම් ගණ්ඩ පුලුවන් ප්‍රතිපදාවක් තමයි පෙන්නල දෙන්න කියන අපි කවුරුත් තේරුම්ගන්න ඕන හොඳද අපි පින් අනුමෝදන් කර. එත්තාවතාචමිහි සම්බධම් පං්ඥ සම්පදං, සබ්බේදේවා නුමෝදන්තු සබබ සම්පත්ති සිද්ධියා එත්තාවතාචමිහි සම්බධම් පං්ඥ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා වතාචමිහි සම්බදම්පු්ඥ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මි ඥාතීරංහුතු සුකිතා හොන්තු ඥාතයු ඉදම්මි ඥාතිනංහුතු සුකිතාහොන්තු ඥාතයු ඉදං ව ඥාතිනංහුතු සුකිතාහොන්තු ඥාතයු ඉමිනාපුഞ්ඥකම්මින මාමි බාල සමාගමු සතන් සමාගම හුතුයාවනි්බාන පත්තියා.